ලංගම සහ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මාස අවසානයේ සිට පෙරගෙවුම් ගමන් කාඩ්පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය විසින් කටයුතු යොදා තිබෙනවා. දැනට පවතින COVID-19 නිසා මුදල් පරිහරණයේදී එම වෛරසයේ මුදල් මගින් ජනතාව අතරට පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේදීද ඉන් සිදුවේ හැකි බලපෑම වැඩි බව පෙනී ගොස් තිබෙනවා. එම නිසා මෙම පෙරගෙවුම් ගමන් කාඩ්පත කඩිනමින් හඳුන්වා දීමට පීවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මෙම කාඩ්පත දුම්රිය ගමනාගමනය සඳහාද යොදා ගැනීමට අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා. මෙම පෙරගෙවුම් ගමන් කාඩ්පත හඳුන්වා දීමෙන් පසුව ළංගම බස් රථය රියතුරන් හා කොන්දොස්තර වරුන් හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක්ද ලබා දීමට පීවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා. පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තර වරුන්ටද වැටුපට අමතරම දීමනාවක් ලබා දීම සම්බන්ධවද පුද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබුවා. මෙම ට්‍රැවල් කාඩ් පත සකස් කිරීමේ කටයුතු මෙවැනි විට අවසන් අධිරේ පවතිනවා. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම අමාත්‍ය මහින්ද අමරවීර හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වන විට මෙම කාඩ් පත අප රටේ මගීන්ගේ පරිහරණය සඳහා හඳුන්වා දීමට සූදානම් බවයි. ඊයේ පසුරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව උපදෙස් ලබා දුන්නා. බස් රථවල සහ දුම්රියේ ඉදිනදා කටයුතු කර ගැනීම සඳහා ගමන් ගන්නා මේ පුද්ගලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ගන්නා ඌමේ ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නටත් මේ වීඩියෝ තුලින් ඔබ යම් කිසි දෙයක් දැනගත්තා නම් වීඩියෝට ලයික් කරන්නටත් අමතක කරන්නට එපා.